දවසක් ඔබ සියලු දෙනාට මගේ නම චිරන් තමරසිංහ නිදහස සුරකින්න සංවිධානය සභාපති වගේම මානව හිමිකම් ක්‍රියාකාරිකෙක් ලෙස ඔබ හමුවට එනවා විශේෂ නාට්‍යයක් අරගෙන. නාට්‍ය තමයි අපි දන්නවා පසුගිය කාලයේ අපි දන්නවා මේ ISIS කියලා. මම නම් කියන්නේ ISIS නෙමෙයි, මං කියන්නේ USIS. USIS ත්‍රස්තවාදයට සම්බන්ධ අන්න හතර දිනේ කල්ලලු ඉන්දියාවේ අල්ලලු හතර දිනේ දැන් මම මේ ඒක ගැන තිබිච්ච මාධ්‍ය වාර්තා ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නට උත්සාහ කරන්නේ. අපේ රටේ මේ විදිහේ කාරණාවලදී මාධ්‍ය කටයුතු කරන්නේ ඇමරිකාවට පක්ෂපාතීවද ලංකාවට පක්ෂපාතීවද කියන ප්‍රශ්නය නිතරම මට එනවා. ඔහේ වාර්තා කරා කියනවා ඒගොල්ලෝ ඕන දෙයක් කියන එක ඕන විදිහට ඒගොල්ලෝ වාර්තා කරනවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මම මේ USIS කියන්නේ කියලා. USIS කියන්නේ මුකුත් හින්දා නෙමෙයි, ශුද්ධ අල්කුරානයේ වසර 2000කට වඩා මේ ලෝකේ පැවතිච්ච දෙයක්. හරිද? එතකොට මේ ශුද්ධ අල්කුරානය තියපයි තිබුණේ වසර 2000කට කාලය සීමාවේ තිබුණ ඕකම තමයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ශුද්ධ අල්කුරානයේ තුල මේ ත්‍රස්තවාදයක්, මේ අරවාදයක්, මේ වාදයක් හදාගෙන තිබුණේ නැහැ කවුරු. වචන වෙනස් වෙලා නෙමෙයි, ඇමරිකාවට ඕන විදියට මැද පෙරදිග නටන්නේ නැතකොට ලෝකයේ ඉන්ධන සම්පත් මැද පෙරදිගට ලැබිලා තියෙනකොට තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න හා තමන්ගේ ගෝලීය බලපෑම තහවුරු කර ගැනීම සඳහා තමයි මේ බටහිර රටවල් ඇමරිකාව විතරක් නෙමෙයි, අපි ඉරාක යුද්ධය දිහා බැලුවොත් ටෝනි බ්ලේයයි ජෝර්ජ් ඩබ්ලිව් බුෂුයි එකතු වෙලා කොහොමද සදාම් හුසේන්ගේ රට අල්ලලා ඒකට විරුද්ධව වෝ ඩෙක්ලරේෂන් එකක් ගන්න එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලේ නියෝජිතයින්ව අවමාන තර්ජන කරන්න හැදුව බුද්ධිංශ හරහා, ඇමරිකාවේ බුද්ධිංශයයි බ්‍රිතාන්‍ය බුද්ධිංශයයි එකතු කරලා කරන්න හැදුවා. එහෙම අපි දන්න ඔය චිත්‍රපටි තියෙනවනේ හදපුවත් සත්‍ය සිදුවීම් මත හදපු ඔෆිෂල් සීක්‍රට්ස් බලන්න. ඉතින් මේ පසු බිම තුල අපි දැන් තේරුම් ගන්නට ඕනේ දැන් අපේ රටේත් මැතිවරණයක් වෙනකොට, ඉන්දියාවේ මේ වෙනකොට මැතිවරණයක් පවත්වමින් පවතිනකොට මෙන්න එන හතර දෙනෙක් ඇල්ලු ISIS ISIS නෙමේ USIS. මොකද බටහිර රටවල් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල උවමනාවට හැදිච්ච ත්‍රස්ත සංවිධානයක් තමයි ඔය USIS කියන්නේ. දැන් මේවා අපි කියනවා බය නැතුව. මොකද අපේ රටේ දේශපාලඥයෝ මේවා කියන්නේ බය නැතුව. මොකද හේතුව බෑනේ, ඇමරිකානු තානාපතිට ගිහිල්ලා මුණ දෙන්න බෑනේ. නේ මෙහෙම කියලා ගිහිල්ලා ඇමරිකානු තානාපති බම්බ වෙන්න පුළුවන්. මේ රුසියාව කරලා තියෙන අවමන් සහගත ලෝකෙට කරලා තියෙන හානි දිහා බලලා කතා කරලා ගිහිල්ලා රුසියාවේ තානාපතිව හම් වෙන්න පුළුවන් බෑ. ඉස්ලාම අපි ශ්‍රී ලාංකික වෙමු. අපි ඇත්ත කතා කරන දේශයක්, අපි ලෝකයට උදාහරණයක් වෙන්න හදමු. භාෂණය හා ප්‍රකාශනයේ නිදහස 100%ක් තහවුරු කරන රටක් බවට ලංකාව පත් කිරීමම ප්‍රමාණවත් වෙනවා ලෝකේ බලවත්ම රටක් බවට ශ්‍රී ලංකාව පත් කරන්න. හොඳට මතක තියාගන්න මේ ඔය කතන්දර කියනවනේ ගොවිකම් කරලා මේවා කරලා තාක්ෂණය කළා මෙහිම අපනයනය කරලා ආනයනය කරන්න නැතුව අපනයනය කරලා නිෂ්පාදන දළ දේශීය ඔව්ව වැඩන්නේ. ගෝලීය වශයෙන් අද භාෂණයේ ප්‍රකාශනයේ නිදහසට තියෙන ස්ථානය දිහා බලලා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියන්නේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස 100%ක් තහවුරු කරන උසස්ම රට බවට අපි පත් කරගත්තොත් අර ලොකු රටවල් වල ඉන්න ලොකු ලොකු බලවතු මේ රටේ ඇවිල්ලා පදිංචි වෙනවා ආයි බොණ්ඩ. තේරුම් ගන්න. දැන් මෙන්න මෙන් ඉන්දියාවේ ත්‍රස්ත සංවිධානය කතන්දර ඔක්කොම දැන් එල්ල ඔන්න ත්‍රස්ත සංවිධානයකින් ඇල්ලුවා. දැන් මං අහනවා මේ තියෙන්නේ ඒ සම්බන්ධයෙන් New Indian Express එකේ ගිය පුවත්පත් වාර්තාවද මම බැලුවේ. මේ හතර දෙනා කොහෙද මෙච්චර කල් ඉඳලා තියෙන්නේ?
මේක තියෙන වාර්තාව අන්ඩ ඩිස්ක්‍රීට් සවලන්ස් දේව ඇප්‍රිහෙන්ඩෙක් ඇදපෝට් ටෙරරිස් හැව ටැවල් ෆම් චෙන්නයිටු අහමදබාඩ් ඔන්න් ඉන්ඩි ගෝ ෆ්ලයි හැවිං අරයිඩින් චෙන්නයි ෆ්‍රම් ශ්‍රී ලංකා ඇ3ම් ඔන්ද 19th මයි දහනමවැනිද 3ඒම් ඇවිල්ල දීන්න කොහෙ ඉඳල තින් ෆ්‍රම් ශ්‍රී ලංකා. එතකොට මේ අපේ රටේ බුද්ධියංශ බුදියගෙන හිටියද දොයිද සුරේෂල ගෝර රට රකින විරුවව ගේන්න ගන්න ඒකද මේ ඒකද මේන්නේ රට රකින විරුවේ කෝන වෙලා දැන් ආය මේ බලන්න මේ අපේ රටේ ඉන්න ත්‍රස්තවාද අතර දෙනෙක් ඉන්දියාවට පියාසල කරලා කියන්නේ චෙන්නයිට හැවින් අරයිඩින් චෙන් චෙන්නයි ෆ්‍රම් ශ්‍රී ලංකා ඇ3ම් ඔන්න 19 මලා දැන්ඉතින් එහෙම නං ඉතින් අයි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  දැන්මොකද කරන්නේ දැන්ගත කොට අපේ රටේ පොලිසියයි බුද්ධියන්සය යුත්තිය මෙහෙවමයි අර මෙහෙවමයි මේ මෙහෙවමයි ඔක්කොම ලෙස්්න බුදිනේ ඉනේලදීන් මුන් නත්තන් ගෝමට පේන් ්‍රස්තවාද හතර දෙන අපේරට පේනගෙනකට ගිය කොහමද නර අපි දැක්ක කවුද කියන අර ඔක්කොම අංචටික කොතු කරලා නිදම බුමාෂණයක් කොන්නකො මං අහ මිතුද කො මේක දනකුණු හිටිය නට ඉතින් අපිට දේශපාලනය අපි දකින මේ භයානක නාට්‍ය තමයි ජාතිී නාගම් ඉලක්ක කරගෙන මේ යන තුප්පහි වැඩේ මෙවා ඉන්දියාව විසින් කරන නාට්‍ය හැටිට තමයි මම දකින්න මම එහෙම කියන්න තවකාරණාවත් තියෙන මම මේ සිින්දිය සම්බන්ධය දැම් මේ කෝඩින්ටුද ඔෆිස නැම මේ තව මම් ගන්නවා හින්දුස්ටාන් ටයිම්ස් හින්දුස්ටාන් ටයිම්ස් මාධ්‍ය ඒගොළොන් ඉන්දියාවේ මාධ්‍ය ආයතනය පළවෙච්ච පුුව එකක් කියනවා ඔකෝඩින්ටුද ඔෆිස නුස්රාත්වෝස් ප්‍රීවස්ලි රස්ටඩින් ගෝ ඉන්න ගෝල් ස්මගලින් කේස් ඇන ඩ්‍රග්ස් කේස් while Nafran had admitted to involvement in drug smuggling and on the other hand Rasadin had at least 3 drug cases against him and Faris also has drug cases registered against him in the island nation the SP stated in India kawuda kiyala මෙච්චර නඩු ගොඩක් තියෙන ඔවුන් සෙට් එකක් කොහොමද බම් මේ ලංකාවේ පලේන් එක නැකල වීසාරගෙන අරිහිට යන පාස්පෝට් එක පෙන්න ලගියේ මෙතනයි ප්‍රශ්නය දැන් අන්න අරය අපිට ඇහෙනවා රට රකින අපේ විරුවා ගෝටාබය බිමට පෙමින් කෙලියා අට කෙලන කෙනෙක් වෙනම් ඒ ඔබයි උතුන් විරුවා හරි අන් හරි එනග මේක මේ නාට්‍යම ඒ විදිිය නාට්‍ය නටන්න එපා දැම් මේ විදිය මද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ රත්තරන් ජාවාරම්වලට සම්බන්ධ මිනිස්සු මෙහෙම පිටරට යන්න පුළුවන්නම් ලංකාවෙන් පිට වෙලා අම්බෝ අපිට මත දාදිශලීව දෙක නාපු හැටි මන් දැක්කාරට අරගලයට සම්බන්ධ වනයි කියරට කොල් එක්ක පලේන් එක ඇතුට ගිහිල්ල දෙක නාපු හැටි අපි දැක්කන උත්සගෙන ආවේ වඩාගෙන ආවේ මුම් පියම්බලක් ගිහිල්ලනේ ඉන්දියාවේ අහු වෙලා දීන්නේ මේ කේස් ගැන කිව්වට කූබන් මේක ත්‍රස්තවාදයක් ගැන කතාව අන්න කොඩියක් හම්බුනලු ෆෝන් එකේ ෆොටෝ එකක් තිබුණලු අම්මෝ ෆෝන්වට ප්ලාන් කරලා වෙන්න බෑ මම දන්නවනේ ඕල කරන්න ඔය අයිල් ඉන්දියාවන්න අයිලට සෙලිබ්‍රයි් තරෝ මෙෝ තාස්සනය අරගෙන අධි තවස්සනය අරගෙන කෝති ගඩම් වියදම් කොරගුණ ගොඩබන නාට්‍ය නතන්න රඟන්න තාක්ෂණය දැන පාන් කරන හැටි අපේ රටේ කොල්ලංවල්ලලා කුඩු පැගට සාක්කුවට දාලා අල්ලන පොලිස්කාරය ඇත්තටම නැද්ද එතුවා ෆෝර්න එකට ෆොටෝ එකත් දාලා ඒකට උම සම්බන්ධ කල්ල ගන්න ඔවුන් වැඩ්ඩ එහෙ නැයි කියලද කියන්නේ මේ නාට්‍යවල තේ ස්ක්‍රිප් එක ලප්තැන ලොප් ප්‍රශ්නය තියෙන්නේ ඉන්දියාව කියනවන හරි අපි පිළිගම්කෝ එහෙන අපි ඉන්දියාව කියනවනම් අපි පිළිගන්නවා මෙන්න රස්වවාදින ඊලන ප්‍රශ්නේ දහනමවැනිදා පාන්දර තුනයි එහෙට එනකොට ඒගොල්ලෝ චෙන්නයිවලට එ ලංකාර ඉන්නකොට අපේ ආරක්ෂකන්ස මොනෝද කොලේ බුද්ධි අංශ චිරන්තමර සිංහ පස්සයාවත් දන්න ඇන මව ෆොලෝ ෆොලෝ කර හිටියත් දන්න ඇනේ
අර ෆෝන් චෙක් කල්ල බලන්න අර පැගසස් වල අර අඩි තාස්සනික බල්ල ඉන්ටසප්සන් ටක්නොලජියක දාගෙන තිරන්තක ෆෝන් එක දිහා බලාගෙන හිටියද දන්නේ නැහනේ. තිරන්ත කෙල්ලත් එක්ක චැට් කරන එක ඒවල කතා කරන දේවල් බල බල හිටියද දන්නේ නැහනේ. අර අරුන් මොන මොනවා බලා හිටියද දන්නේ නැහනේ. අයියෝ යෝ යෝ මං කියන්නේ මෙහෙමයි. අපි මේ විදිය දෙයක් එලි වෙනකොට අපි බුද්ධිමත් ලෙස මේවා දැක්කේ නැත්තම් මේ දැන් මම මේ නිවුස් සයිට් කීපයකට ගිහිල්ලා ගත්ත තොරතුරු මේ. හරි. ඉතින් නිවුස් සයිට් කීපයකට ගිහිල්ලා තොරතුරු අරගෙන මේක කියවලා බලනකොට තමයි තේරුනේ මේක මහා රංගන නාට්‍යයක්. මේගොල්ලෝ කියන ඔය මිනිස්සුන්ට පිටරට යන්න අවස්ථාව ලැබුණේ කොහොමද? මෙතෙක් කල් කියන ත්‍රස්තවාදීන් හිටියන උන් ගැන මේ රටේ අබුද්ධ්‍යංශය මේ මොනවද? කොලේ දැන් අර මේ බුද්ධ්‍යංශ වාර්තාවකට තොරතුරු මතනේ චිරන්ත අමරසිංහව 2020 නොවැම්බර් 17 වෙනිදා සටස් කරලා ඇවිල්ලා මේ මම්මේ ඉන්න ගෙදරට ඇවිල්ලා සටස් කරලා CID එක උස්සන් ගියානි බා. සිංහල ඇවිල්ලා CID එක ආවිල්ලා ජීප් එක ඇවිල්ලා එම්කන් ඇවිල්ලා යන් දැන් මෙන්ද දැන් යන් කියලා ඇදගෙන ගිහී බුද්ධ්‍යංශෙන් ආපු තොරතුරු වලටලු. සුරේ සලේක ඕඩරයක් වෙන්නේ නේද? අර 2020 නොවැම්බර් 17 වෙනිදා මහින්දගේ උපන්දිනේ ගෝඨාභයක පදිවි ප්‍රාප්තිය. සමරන්න චිනන්දව බිල්ලට දෙන්න නේ කොරෝනා මැද්දේ ඕක ඇදුම්කාරයා ඕක ලේ රෝගීකාරයා ඕක මැරිලා කොරෝනා හැදිලා කියලා උත්සන් ගියා නේ රිමාන්ඩ් කරන්න. දැන් හේතුකොට මේ මෙච්චර දෙයක් වෙනකම් මේ බුද්ධියන් සුඩ බලන් හිටියද? අඩේ සලේ ෆේල් වෙලා නිබා. විරුවගේ සිස්ටම් එක අර මේ ආරක්ෂක පද්ධතිය ජාතික ආරස්සාව තේල් වෙලා නිබං. බිලියන ගණන් යට කරන ඒකෙන් වැඩක් නැහැ නිබං. එහෙනම් චෙක් ඇන්ඩ් මේට් උඹලා මේක නාට්‍ය කරනකොට ඒ නාට්‍ය හදනේ උන්ගෙම ඇඟට පෙරලෙනවයි කියන එක හොඳට මතක තියාගන්න. ඒ හින්දා උගල අපි දැක්කා මේ රටේ අර දේශපාලඥයා අර ආජාතීය දේශපාලඥයා පාස්කු පහයට සම්බන්ධයි, අර ආගමේ දේශපාලඥයා මේකට සම්බන්ධයි, මෙහෙමයි මේක තමයි මහමොලකරු, මේ ආගමේ මෙහෙම කෙනා තමයි මහමොලකරු, මේ ජාතිය මෙහෙමයි අරමයි කී කිය නාට්‍ය නැතුව අපිට මතකයි නේ බං නේද? දැන් ඇති. ඒ හින්දා ඒ නාට්‍ය වල ඇත්ත නැත්ත දැන් දන්නවනේ. දැන් වඳ සාෆි වඳ කොත්තු ඒවල ඇත්ත දැන් දන්නවනේ නේද? අර සානි අබේසේකරට ජම්පරේ යනගන්න ලෑස්ති වෙන්න කියපු එකා දැන් කොහෙද ඉන්නේ? රනිල්ගේ තනතුරක නේද? නීති අධ්‍යක්ෂක නේද? සානිට තර්ජනය කළ මාධ්‍ය තර්ජනය කරේ, මාධ්‍ය ප්‍රසිද්ධිය ඇවිල්ලා කිව්වා වඩ ජම්පරේ යනින්න වෙනවයි කියලා තර්ජනය කරේ. අන්න ඒකයි ඉන්නවා දැන් අන්න රනිල්ගේ මේ නීති අධ්‍යක්ෂක කෙනෙක් හැටියට. හානේ ෂෝක්. එහින්දා අපි බුද්ධිමත් වෙමු, අපි මේ දේවල් තේරුම් ගමු, අපි මේ වැඩපිළිවෙලට පුරවැසියන් ලෙස බුද්ධිමත් ලෙස කටයුතු කරමු. දැන් බලන්න ඒකත් අර හතර දෙනාගේ වන මී ගම් යටත් දැන් මේ කතෝලික අයව මී ගම්ව මේ නැහැම නැති ප්‍රශ්න ඇති කරන්නේ. මං කියන්නේ එදා ජමීල් ගැන මම කිව්වෙත් ඒකයි. ජමීල් හමුදා බුද්ධ්‍යංශය ආවේක්ෂණය කරපු පුද්ගලයෙක් තමයි මරාගෙන මැරුණේ. දෙහිවල බෝම්බකරු අර කෝල්ලයක් ආවයි කිව්වම අයින් උණයි කිව්ව අර කියනවයි කියන අර බෝම්බකරු ඒ ජමීල්ව හමුදා බුද්ධ්‍යංශය ආවේක්ෂණය කර කර හිටියේ 2016 ඉඳන්. ඒ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සුද්ධ සිංහලෙන් කියලා තියෙනවා ඒක. එතකොට හමුදා බුද්ධ්‍යංශය ආවේක්ෂණය කරගෙන බම්බම්බම් කරගෙන ඉන්න කන් ගිල මරාගෙන මැරෙනවා. මරු මෙහෙන් කියන්නේ නම් මොකද්ද? එහෙනම් ගෝටා ඔයා ෆේල් නෙමෙයි, ෆේල් ෆ්ලැට් නෙමෙයි, ෆේල් මකද ඉඳා කරුණා කළා බිරුකම් කරන්න ඇවිල්ලා අර අපිට වෙලා තියෙන එකෙත් ඒකනේ. රට ජාතිය ආගම වේර ගන්න කියලා අපේ උන් ජාතියටත් කෙලවලා ආගමටත් කෙලෙව්වා. අර සංවිධාන හදාගෙන අර සේනා මේ සේනා අපේ ආගම රකිමු අපේ ජාතිය රකිමු වුණ උන් ආගමත් කාලා ජාතියත් කෑවා. අන්තිමේදී රට රකින්න කියලා එකෙක් ගෙනලා පත් කරා, ඌ රටක් කෑවා. ඔන්න යථාර්ථය. ඒ හින්දා අපි මේවා මීට වඩා බුද්ධිමත් ලෙස හිතලා
මේ දේවල්වලට පිරිතුරු දෙමු, මේ දේවල් ගැන අවබෝධ කරගමු. මාධ්‍යවේදීන්ට අපි කියන්නේ, අපි දන්නවා මේ රටේ මාධ්‍යවේදීන් සමරක් මාධ්‍ය ආයතන හැසිරෙන විදිය ඉතාමත් කැතයි. මේක කියන්න ඕන, ඒක මම ප්‍රසිද්ධියේ ඕන ධර්මක කියන දෙයක්. එදා රනිල්ගේ අයියාගේ ටීවී ස්ටේෂන් එකේ කුණුණු ගලවපුවම මම ඒකට විරුද්ධ වුණා. අර මොන මාලේ බැඳගත්ත මොකද්ද කටුස්සෙක් කියලා කිව්වයි කියලා වහුවදා යනකොට ස්ටේෂන් එකේ කුළුණු ගැලවෙන්න ගත්තනේ TNL එකේ. ඒ වෙලාව මම ඒකට විරුද්ධවත් හිටගත්තා. හරි. ඒ වගේම රාජපක්ෂලාට වාස්කු ප්‍රහාරය විකුණනකොටත් ඒකට විරුද්ධවත් හිටගත්තා. ඒකට යුක්තිය නීතුන කරනකොට ඒකට විරුද්ධවත් හිටගත්තා. රනිල් රාජපක්ෂලාගේ පස්ස හොදනකොට ඒකට විරුද්ධවත් හිටගත්තා. ඒ හින්දා මම නම් ක්‍රියාකාරිකයෙක් ලෙස මම දන්නවා සමරක් සිවිල් ක්‍රියාකාරී මේ රැල්ලට ගිහිල්ලා වැරදිලා. කොරෝනා වතුරේ පැතිරෙන එක පැතිරෙන්න පුළුවන්, ඒ හින්දා බූම දානය අවශ්‍ය නැහැ කියපු ක්‍රියාකාරිනුත් ඉන්නවා මම දන්නවා. ඒකට වැරදිලා. අපි ක්‍රියාකාරින් මානව හිමිකම් ක්‍රියාකාරින් වෙන්නේ රැල්ලට යන්න නෙමෙයි, හුලං හදන පැත්තට මේක බඳින්න නෙමෙයි. අපි ඉන්නේ ඇත්ත මොකද්ද කියලා හොයලා බලලා තේරුම් අරගෙන ජනතාව හරියාකාරයෙන් දැනුවත් කරන්න. සිවිල් ක්‍රියාකාරීන් ඇක්ටිවිස්ට්ලා කියන්නේ වෙන රටවල්වල දේශපාලඥයන්ට වඩා බලවත්, විශාල ලෙස බලවත් පුද්ගලයින්. මොකද දේශපාලඥයන් හැමදාම මේ රටේ විතර නෙමෙයි, අපේ ලංකාව විතර නෙමෙයි, ඉන්දියාව ගත්තත්, කොහේ ගත්තත්, රුසියාව ගත්තත්, චීනෙ ගත්තත්, එංගලන්තෙ ගත්තත්, උන් ඒ තැන්වලට ගියාට පස්සේ උන්ට ජනතාව අමතකයි. උන්ට ඕනේ උන්ගේ ස්ක්‍රිප්ට් එක දුවන්න, උන්ගේ සැලසුම් දුවන්න, අර අන් බුද්ධි අංශ වලින් ගහන ගේම් දුවන්න. මම මේ ලංකාව ගැන නෙමෙයි කියන්නේ, එංගලන්තෙ ගැන. ඉතින් ඒ ගේම් ස්ක්‍රිප්ට් වලට විරුද්ධව වැඩ කරේ එදත් අදත් හැමදාමත් වැඩ කරේ සාමාන්‍ය පුරවැසියා, නොහොත් ක්‍රියාකාරීව මේවට කටයුතු කරන අය, නැතහොත් මානව හිමිකම් ක්‍රියාකාරීන් හෝ සිවිල් ඇක්ටිවිස්ට්ලා, සිවිල් ක්‍රියාකාරීන් තමයි ඒවට විරුද්ධව කටයුතු කරේ. මේ ලංකාවේ විතර නෙමෙයි, ඇමරිකාවේ. හරි. ඒ හින්දා විස්තර ගොඩක් කියන්නට යන්නේ. අපි ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට අපි දැකලා තියෙනවා රනිල්ලා ඡන්දයක් ගැන කතා කරන. හැබැයි මතක තියාගන්න, මොන ඡන්දයක් නෙමෙයි, මොන දේ අපිට වැඩක් නැහැ. ඡන්දය කියන දේ විවස්ථාපිත දෙයක්, විධායක කියන දේ ජනතාවට අයිති දෙයක්. ඒ ගැන තීන්දුවක් ගන්න හරි ඒක නා ජනමත විචාරණයක් අවශ්‍යයි. ඒ හින්දා මැතිවරණය කියන්න, ඒ වගේම අපිට කියන්න තියෙන එක දෙයයි, මේ දේශපාලඥයෝ දැන් හිතන් ඉන්නවා, රනිල්ලා හැම හිතන් ඉන්නවා, මේ ඔක්කොම මරි මජර වැඩ ටික කරලා ගෙදර ගිහිල්ලා රිටයර්මන්ට් එකක් කරගෙන ඉන්න පුළුවන් කියලා. ඔව් ඉන්න පුළුවන්. හැබැයි පුරවැසියන් හැටියට මොකෝ අපි, මම මේ කියන්නේ මේ පොළු අරගෙන යන්න නෙමෙයි, කාගේවත් කිසිම දේපලකට කාටවත් එහෙම අප මේවා කරන්න හානියක් කරන්න හොඳ නැහැ. ශාරීරිකව ඕන හුවක් කියන්නේ, හුව කියමු. ඒක නම් මං අනිවාර්යෙන් කියන රනිල්ල දකුණ දකුණ දැන හුව කීපිය, මින් ඉදිරියට සාගලව දකුණ දකුණ දැන හුව කීපිය, ඕන මෛත්‍රී වික්‍රමසිංහව දකුණ දකුණ දැන හුව කීපිය. They deserve it. හැබැයි no violence. හැබැයි ඒ වගේම අපි මේ අයගෙන් දැන් වාඩුව ගන්නෙ කොහොමද? හූ කියලා විතර කරියන්නේ. ඊළඟට එනේ උන් අනුරද, සජිත්ද, අරයද, මෙයාද වැඩන්නේ රජෝ. මම මේ වීඩියෝ මේ විදියටම සජිත්ටයි නෙමෙයි, අනුරටයි නෙමෙයි, ඕනම එකෙක්ට බයිනවා. උඹලා මේ රාජ රනිල් රාජපක්ෂලා සෙට් එකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරේ නැත්තම් පීරලා ගන්න ඕනි, පීරලා ගන්න ඕනි. හරි. ඒක කරන්න අර රතුපස්සල සිද්ධිය වගේ මරු සිද්ධි තියාගන්න නම් ලෑස්ති වෙන්න එපා. හරි. එහින්දා අපි නැවත හමුවෙමු. ඒ වගේම බුද්ධිවත්ව කටයුතු කරමු. මැතිවරණ වසරක්, මැතිවරණ කාල සීමාවක් මේ අපි යන්නේ. ඒගොල්ලෝ තාම ප්‍රකාශයපත් කරේ නැත්තත් එහින්දා අන්න අරෙහි අරම වුණා කියනකොට ඊට වඩා හිතන්න. මොකද මම 2019 පස්ත ප්‍රහාරය වෙච්ච මොහොතෙම දැනගත්තා මේක දේශපාලන ගේම් එකක් කියලා. මොකද ඒ වෙලාවේ
ආපු ලේකන ඒ දේවල් කියෝගෙන යනකොට ඒ වෙලාවේ දේශපාලඥයන් දක්වපු ප්‍රතිචාරය දිහා බලනකොට දේශපාලන ගේම් එකක් කියන එක ඔවුන්ගේ මූණේ තිබුණා. ඒ ලේකනවල පේන්නට තිබුණා. එහින්දා අපි ඊට වඩා බුද්ධිමත් වෙමු. ඉතින් අවාසනාවන්ත ලෙස කොළඹ අගරදුගුරු අති උතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණනුත් කියන එයත් රැවටුණා කියලා. උන්වහන්සේ වසර 70 ගානක කෙනෙක්. උන්වහන්සේ රැවටෙනවා නම් ඔබ අපි ගැන කවද කතාද? නමුත් අපි බුද්ධිමත් ඈත කෝණයේ සිට දැක්කනම් මම දකින්න කෝණයෙන් ඔබලා දැක්කනම් එදා ඔබලා රැවටෙන්නේ නැහැ. එහෙමනම් ආදරේ අරගලයට ජය වේවා. ශ්‍රී ලංකාවට ජය වේවා. අපි හැමතෙම යුක්තිය ඉටු වෙන ලස්සන රටක් උදා වේවා. බොහොම ස්තුතියි.